වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ පියු ටීවී ගෝ සඳහා නොමිලේ ඩේටා SLT ජාලය තුළ ඇමතුම් සඳහා 50%ක වට්ටම් ශ්‍රී ලංකා ටෙලිකොම්. අයිබවා ඔබ මේක්වන්නේ අද දෙරන දහවල් දොළහයිතිහ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘතිරිකාශය සමගින් ප්‍රථමේ නවධානය ප්‍රධාන ප්‍රවෘති සිරස්ථල. තවත් COVID-19 ආසාධිතයකු හමුුවීමත් සමඟ මෙරට තුළ සිටින ආසාධිතීන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළට. ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහි නීති දැඩි කෙරේ. වලංගු හැඳුරුම්පත කාර්යාලයට යාමට හෝ කාර්යාලයේ සිට නිවස දක්වා පමණයි. පොලිසිය අවධාරණය කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට. උදාවන අලුත් අවුරුද්ද නිවසට වී සමරන්නේයි රජෙන් ඉල්ලීමක්. නව Lifebuoy Olive විෂභීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. Lifebuoy ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. තවත් COVID-19 ආසාධිතයෙකු වාර්තාවීමත් සමගින් මෙරට තුළ සිටින ආසාධිතයන් ගණන 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙ අතර යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිට සාර්ථකව නිරෝධායන අවසන් කළ පුද්ගලයන් 3556 දෙනෙකු මේ වන විට යළි නිවෙස් බලා පිටත් කර යවා ඇති බවයි. මෙරටින් වාර්තා වන COVID-19 ආසාධිතයන් සංඛ්‍යාව 199ක් වන අතර ගත වූ පැය 24 තුළ වාර්තා වූයේ නව ආසාධිතයන් 2 දෙනෙකු පමණයි. රෝහල්ගත කර සිටි COVID-19 ආසාධිතයන් 10 දෙනෙකු ගත වූ පැය 24 තුළ සුවය ලබා නිවෙස් වෙත පිටව යාමත් සමග මේ වන විට සම්පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත් කර ඇති පිරිස 54ක්. රෝගීන් 137 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ජාතික බවනුලෝග විද්‍යායතනයේ 86 දෙනෙකු, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ 27 දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ 17 දෙනෙකු ඒ අතරට අයත්. වෛරස ආසාධිතයෙන් මියගිය ගණන 7ක් වන අතර COVID-19 ආසාධිත බවට සැකපිට රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණ යටතේ සිටින ගණන 165ක්. අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය තුළ මේ රෝගීන් හමුවීම මේ විදියට අඩුවෙමින් පවතී කියලා. නම් මේක රඳා පවතිනවා කොච්චර දුරට මේ රෝගී වූවන් රෝගී පතුරලාද කියන කාරණය මත. ඉතින් හොඳ වෙලාවට තාම අපි දකින්නේ පැහැදිලිව මේ රෝගියෙකු හා සම්බන්ධ රෝගීන් තමයි අපිට හමුවන්නේ. අපිට පැහැදිලිව පෙන්නුම් කරන්න පුළුවන් කොහොමද හැදුනේ කියන එක. ඉතින් මේක තමයි කියන්නේ අර පිටාර ගැලීම වැළැක්වීම තමයි තාම තියෙන්නේ. විශේෂයෙන් මේ රෝගීන් ඇතිවෙන ස්ථාන වටේට සාම්පල ගැනීම වැඩි කරා. ඊයේ වුණත් අක්කරේපත්තු ප්‍රදේශයේ අර කටාර් සංචාරයේ යෙදුණු කෙනාගේ භාර්යාව රෝගියෙක් බවට පත් වුණා. ඇය වුණත් නිරෝධායනයට ලක් වෙලා තමයි හිටියේ. ඊයේ දවසේ අපිට තාම ප්‍රතිඵල ලැබුණ නැහැ. ඌනානි කඳවුරේ පමණක් 208 දෙනෙක්ගේ සාම්පල් ලබා ගන්න. මේක තමයි එක ස්ථානයක වැඩියෙන්ම සාම්පල් ලබා ගනිපු අවස්ථාව වෙන්නේ 208ක්. එතකොට මේ ප්‍රතිඵල අපි බලාපොරොත්තු වෙනවාද? ඒ වගේම අපි ගත්තොත් එහෙම කොළඹින් 63ක් අරන් තියෙනවා, අම්පාරෙන් 10ක් අරන් තියෙනවා, ගම්පහින් තවත් 6ක් අරන් තියෙනවා, යාපනයෙන් 10ක්, පෙරේද දිනේ රත්නපුර 58 දිනෙක්ගේ ගත්තා. ඒ 58ම රෝගීන් නොවන බවට තහවුරු වුණා. ඉතින් මේ විදිහට මේ ගනු ලබන සාම්පල COVID-19 රෝගීන් නොවන තාක් ඒ ප්‍රමාණයට අපි සතුටු වෙනවා. නමුත් මේ අතරින් පතර රෝගීන් මතුවීමක් තවමත් පවතිනවා. ඉතින් මේක තමයි අපිට සීරසාරෝ බිඳුව කරගැනීමේ අවශ්‍යතාවය තියෙන. මේ අතර ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාධිතයන් ඇසුරු කළ පුද්ගලයන් අතර රාගම රෝහලේ පවිත්‍රතාංශයේ සේවකයන් 15 දෙනෙකුද වනවා. සුදුවැල්ල සිද්ධිය අර ත්‍රිරෝද රථකරුවා විවිධ තැන්වල මේ සංචරණයේ යෙදිලා තියෙනවා. ඒ අනුව මුල් දිනේ 32ක් රැගෙන ගියා. ඒ අනුව ඒ අයගේ සාම්පල් ගත්තා. ඒ අයගෙන් තමයි 5 දෙනෙක් COVID-19 රෝගීන් හැටියට හඳුනාගත්තේ. ඉන් අනතුරුව ඔවුන්
ආශ්‍රය කරන තව පිරිසකගේ ගත්තා. ඒ වගේම ඔවුන් සංචරණය කරපු ඒ ප්‍රදේශවල සාම්පල ගත්තා. ඒ වගේම ඒ අය නිරෝධායනයට ලක් කරා. මේ අතරේ හමු වුණා රාගම රෝහලේ විශේෂයෙන් පවිත්‍රතා අංශයේ සේවය කරන අය 15ක් පමණ. ඔවුන්ව වෙනම ස්ථානයක දැන්ට රඳවා තියෙනවා. ඒ පිරිසත් අද උදෑසන නිරෝධායන සඳහා එක් කරගෙන යනු ලබනවා. මේ හැම එක්කෙනා සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී අපි ඔව් සම්බන්ධව පරීක්ෂණ කරනවා. කරන් පස්සේ අපි ඉතුරු පැය කීපය තුළදී සම්බන්ධයෙන් දැනුම් දෙන්නම්. ඒ වගේ ඊයේ දවසට ඇත්තටම සවස් භාගයේ සහ මධ්‍යම රාත්‍රියේදී දෙන්නයි සංඛ්‍යාව ආවේ. ඔව් ආශ්‍රය කරපු සංඛ්‍යාව සොයලා බලලා ඒ අනුව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊයේ සුදුවැල්ලේ කරපු පරීක්ෂණ වලින් සුවගත්තන් පස්සේ නාවික හමුදාව යටතේ තවත් 52 දෙනෙකු ඊයේ සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් අපි රැගෙන යාමට කටයුතු කරන ලැබුවා. ඊයේ දිනේදී අපි දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වලින් 78 දෙනෙකුත් මීට ඉස්සෙල්ලා නාවික හමුදාව යටතේ බූස් යටතේ නිරෝධායන වෙච්ච තවත් 13කුත් ඇතුළුව 91 දෙනෙක් ඊයේ සවස් භාගයේදී මේ ආකාරයෙන් නිවස් වලට පිටත් කර යවනු ලැබුවා. මේ අනුව 3556 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටයුතු වල නිමවලා ගිහිල්ලා තිබෙනවා. මේ අතර ඇඳිර නීති හේතුවෙන් නිවසවලටම කොටු වී සිටින මහල් නිවාසවල ජනතාවට මානසික සුවතාවක් ගෙන දීමේ අරමුණින් ආරක්ෂකාංශ ඊයේ ස්ථාන කිහිපයකම සංගීත වාදන වැඩසටහන් පැවැත්වුවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංගීත කණ්ඩායම කෙත්තාරම මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපිටදී සංගීත ප්‍රසංගයක් සංදාන කර තිබුණා. එමෙන්ම නාවික හමුදාවේ තවත් සංගීත කණ්ඩායමක් ග්‍රෑන්ඩ් පාස් කම්කරුපුර මහල් නිවාසයේ ජනතාව වෙනුවෙන් සංදාන කර තිබූ සංගීත ප්‍රසංගයට ගායක ඉරාජ් වීරරත්න දෙක්ව සිටියා. මේ ගුවන් හමුදාපති ආමාශිල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම විසින් දෙමළකොඩ මිහිඳුසෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ සංගීත ප්‍රසංගයයි. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිර නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බල පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ නිවේදනය කරනවා. සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා උදැසන 6 දක්වා බල පැවැත්වෙනවා. COVID-19 ව්‍යාප්තියේ ඉහළ අවධානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන තිබෙන කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිර නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් බල පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්. සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය ලැබෙන අප්‍රේල් 10 වන බ්‍රහස්පතින්දා උදැසන 6ට ඉවත් කෙරෙන අතර එදිනම සවස 4 සිට එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිර නීතිය බල පැවැත්වෙනවා. ඇඳිර නීති පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් එමගින් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නයි රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. භාණ්ඩ මිලදී ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් සඳහා පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කරන රජය අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සම්බන්ධතා පෞලේ සමාජිකයන්ට පමණක් සීමා කරන මෙන්ද ඉල්ලා සිටිනවා. කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබන අතර කවරකට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. ඇඳිර නීති ක්‍රියාමාර්ග දැඩි කර තිබේදී ඒ නොසලකා කටයුතු කරන පුද්ගලයන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂාවන් සිදු කරනවා. නිකරුණේ මාර්ගවල සැරසරමින් සිටි පුද්ගලයින්ට මර්ධාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් දුන් දඬුවමයි මේ. අත්‍යවශ්‍ය සේවා සල්කා නිකුත් කරන ඇඳිර නීති බලපත්‍රය අවභාවිත කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා සඳහන් කළා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් වලට ඔවුන්ගේ හැඳුනුම්පත පාවිච්චි කරලා ගමන් කරන්න පුළුවන්. හැබැයි ගමන් කරන්න පුළුවන් වෙන්නේ තමුන්ගේ සේවා ස්ථානයට ඉන්න තැන ඉඳලා සේවා ස්ථානෙටයි, සේවා ස්ථානයේ ඉඳලා සිටින ස්ථානෙටයි පමණයි. කවුරු හරි කෙනෙක් ගමන් කරනවා නම් ඔහු ඒ වගේ මේ වාහනේ රියදුරෙක් එක්ක ගමන් කරනවා නම් ඒ රියදුරාට. නමුත් දැන් අද දින උදෑසන සිද්ධි කීපයක් වාර්තා වුණා.
එහෙම කරන්නේ නැතුව මේ හැඳුනුම් පත මේ අවසරය භාවිතා කරලා පවුලේ අය සමග ගම්බින් බලා යන්න, ඒ වගේම වෙනත් කටයුතු කවුරු හරි ඒක ඒ ආකාරයට කටයුතු කරනවා නම් තමුගේ රාජකාරී අවසර පත්‍රය අවභාවිතා කරනවා නම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ අතන පොල් ප්‍රවාහනය සඳහා ලබාගෙන තිබූ අත්‍යවශ්‍ය සේවා අවසර පත භාවිත කර ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයන් සිව් දෙනෙකු රාජාංගනීය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැන්වුවා. ඇදිර නිදී පනවතිබේදී ජායලෝතේ කැලේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැන්වුවා. සැකකරුවන් සමග ගෝඩා ලීටර 7200ක්, බැරල් 36ක්, සීනි සහ ඊස්ට් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදාගත් රුපියල් 110ක පමණ භාණ්ඩද සොයාගෙන තිබෙනවා. මේ අතර දෙවන පාසල් වාරයේ ලැබෙන මැයි මාස 11 වන සඳුදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් 20 වනදා වූ නමුත් තවදුරටත් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කර ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ. ගොවීන්ගේ එළවලු රජය විසින් මිලදීගෙන ජනතාවට අලෙවි කිරීමේ වැඩපිළිවෙල සිවිල් ආරක්ෂක බලකාය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කර තිබෙනවා. මේ අතර දිවයිනේ බොහොමයක් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වසාදමා ඇති පසුබිමක තොගදෙන දුන් විසින් ආර්ථික මධ්‍යස්ථාන අසල මාර්ග දෙපස එළවලු අලෙවි කරන අයුරුද දක්නට ලැබුණා. රජය විසින් ගොවින්ගේ එළවලු මිලදීගෙන නිවෙස් වෙතට ගෙන යාම සඳහා ආරම්භ කර වැඩපිළිවෙල ඇර්ථී අනුරාධපුර ප්‍රදේශයේ ගොවින්ගේ එළවලු සිවිල් ආරක්ෂක බලකාය විසින් මිලදීගෙන ජනතාව වෙත ගෙන යාම අද ආරම්භ කළා. අතිගරු ජනාධිපතිතුමා මේ ගොවියාගේ නිෂ්පාදනය මිලට අරගෙන ඒ ආහාර නොමැති ප්‍රදේශවලට ගිහිල්ලා බෙදා හැරීමේ කටයුත්ත සිවිල් ආරක්ෂක බලකායට බාර දුන්නා. අපේ වටපිරිස් එම ස්ථානවලටම ගිහිල්ලා ගොවිපළවල් වලට ගිහිල්ලා ඒවා මිලදී අරගෙන මිහින්තලේ කඳවුරට ගෙනෙල්ලා ඒවා අවශ්‍ය ප්‍රදේශවලට බෙදා හැරීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. මෙතර බණ්ඩාරවිල තුග වෙළඳපොළ වසාදැමීමෙන් අනතුරුව පහසුතා මැදියේ වුවද වෙළඳන් පාර දෙපස එළවලු වෙළඳාම සිදු කරන අයුරු දක්නට ලැබුණා. ඔයි මහත්තුන්ගේ පහසුතාගත් අපිට පාරේ හරි තියාගෙන මේ වගේ තැන්වලදී සෞඛ්‍ය ආරක්ෂිත විදියට පෑවෙන දෙනාට සහයෝගයක් වශයෙන් මේ වැඩේ අපි කරගෙන යනවා. හොමාගම මහ රෝහල කළ ඉල්ලීමකට අනුව කොරෝනා රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහල් පරිශ්‍රයේ සුදුසු පරිදි වෙනස් කර සකස් කර දීම ශ්‍රණ කගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබුවා. ඇදිරිනීති පැනවීම නිසා අපහසුතාවයට පත්ව සිටින දෛනික රැකියාවල නිරත වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම, ප්‍රදේශීය ව්‍යාපාරිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් බත්රමුල්ල මයුරපාද පිරිවෙන් මහ විහාරයේ විසින් සිදු කළා. වැල්ලවත්ත පොලිසිය සහ තරුණ ව්‍යවසායකයන් පිරිසක් එක්ව අඩුවදාම් ලැබී පවුල් 1500කට අවශ්‍ය වීලි සලක බෙදා දීම සිදු කළා. ගංගොඩවිල ශ්‍රී විජයරාම රජමහා විහාරස්ථානයේ මැදිහත් වීමෙන්ද ප්‍රදේශයේ අඩුවදාම් ලැබී පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම මෙලෙස සිදු කෙරුණා. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව හෙට සිදුවනවා. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අලුත් අවුරුදු උදාව සිදුවනු ඇත. මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අපරභාග 8:23ට අලුත් අවුරුද්ද උදා වනවා. පුණ්‍ය කාලය හෙට අපරභාග 1:05 විනාඩි 59 සිට පසු දින අලුයම 2:43 දක්වා ක්‍රියාත්මක බැවින් හෙට අපරභාග 1:59ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් තුළ නිරත වීම සුදුසු බවයි නැකත් චාරිත්‍රවල සඳහන් වන්නේ. ආහාර පිසීම නැකතේදී ඇති හෙට දින අපරභාග 10:05 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිබ්බැද ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිපදක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද සහ අග්ගලා පිළියෙල කර ගැනීම මැනවි බව නැකත් චාරිත්‍රවල සඳහන්. හෙට අපරභාග 10:43 සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය සිදු කර යුතු වනවා. කෙසේ වෙතත් දෙවෙන තුල පවත්නා පීඩාකාරී තත්වයේ හේතුවෙන් නැකත් චාරිත්‍ර තමාට හැකි පරිදි තම නිවසේ සමාජිකයන් සමග සිදු කිරීමට පියවර ගන්නා ලෙස බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබෙනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. දිවයිනපුර ක්‍රියාත්මක ඇඳිර නීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින අපේම ජනතාවට සහාය වන මනුසත් දෙරණ ක්‍රියාන්විතයේ විසිවන දින යාදයි. දිවයිනපුර පනවා ඇති ඇඳිර නීතිය හේතුවෙන් මෙරට ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී ඇති අතර මෙලෙස අපහසුතාවයට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන මනුසත් දෙරණ ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක වුණා. අනුසත් දෙරණ සමග එක් වූ ඇන්ක ආයතනය පසුගියදා මහරගම අපේක්ෂාරෝහලට අවශ්‍ය මුළු ශරීරයේම විෂබීජ නැසිය හැකි කුටීරයක් ප්‍රදානය කළා. ඇත්තටම අපි මනුසත් දෙරණත් සමග එකතු වෙලා මේ සමාජ මෙහෙවර පටන් ගත්තේ කොරෝනා උවදුරෙන් අපේ රටේ ජනතාවට පත්වෙච්ච ඉරණමට උදව් කරන්නේ කොහොමද කියන එක වග බලා ගන්න.
මේ අතර තලංගම මානමේ සිංහ සමාජය ඊයේ දිනේදී මනුසත් දෙරණට මුදල් පරිත්‍යාග කළා. අද මේ අවස්ථාවේදී තලංගම මාළඹේ සිංහ සමාජය තීරණය කරා දෙරණ නාලිකාව විසින් ගෙන යන මනුසත් දෙරණ වැඩසටහන තුලිනෝ කරන මේ මනුසත් දෙරණ සඳහා ලබා දෙන්න නිම ක්‍රියාන්විතයට මනුසත් දෙරණ සමග ඩයලොග් සහන සේවාවද අත්වැල් බැඳගෙන සිටිනවා. ඩයලොග් ආයතනයත් සමග එක්ව මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියට සිදු කිරීමට නියමිතයි. මීට අමතරව මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාන්විතය සමග LOLC සමූහ ව්‍යාපාරයේ පසුගියද අත්වැල් බැඳගත්තේ COVID-19 මර්ධන ව්‍යාපෘතියට සිය ශක්තිය එක් කරමින්. ඒ අනුව පසුගියදා කොළඹ යුද හමුදා රෝහලට LOLC සමූහ ව්‍යාපාරයේ විසින් ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ යුද හමුදාවට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය උපකරණ ලබා දුන්නා. LOLC ආයතනය සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල සඳහා අවශ්‍ය පහසුකම් සපුරා ලීමට ඉදිරියේදීත් කටයුතු කිරීමට නියමිතයි. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. එත් සමගින් ප්‍රවෘත්ති අවසන් සුබ දවසක්.